මම බය නැතුව කියනවා. මොළ ලියලා තියාගන්න ලැතර දරුවේ කරි ඔබ දකි දැකලා මොකද්ද මේක කියලා හරි ඌ හරි වලංජයි. ඇයි බෑ කියලා තියන්නේ මේක? මේක අමාරුයි. මේක සිසිවරෙක් එක්ක නෝනා වගේ එහෙම නේ මත් අපිට ඔළුවට ගිල්ලලා තියෙන්නේ නැද්ද බා? උගත මලා ශිල්පේමයි මතුර කියලා කියපුවාම අපිට කැව්වේ මොකද්ද? අපි ඉස්කෝලේ ඉගෙන ගන්න දේ තමයි අපේ මතුර කියන්නේ කියලා නේ. මතු විනාශ වෙලා තියෙන්නේ මේ උඹලගේ ඕක තමයි. තමන් තුලින් ඉගෙන ගන්න ඉල්ලම් මේ තාත්තේ. ඈ අනුන්ගෙන් ඉගෙන ගන්න කිසිම දෙයකින් පළක් නැත. තමන් තුලින් දකින්න ඕන තමන් තුලින් ඉගෙන ගන්න ඕනම් මේ තාත්තේ. ඒ තමයි උගත මලා ශිල්පය. තමන්ගේ වෙන ක්‍රියාවකින් එන අත්දැකීමක්. ක්‍රියාවකින් තොරව අත්දැකීමක් ලැබෙන ක්‍රමයක් තියෙනවද බං? නෑ. මං අහන්නේ එච්චරයි ඔයාලගේ. ඈ පොතපතකින් පුළුවන් ද අත්දැකීම් ගන්න? තමන්ගේ වෙන ක්‍රියාවකින් තමයි ක්‍රියාවක් තුල තමයි පමණයි යම් මේ තාත්තේ අත්දැකීම් තියෙන්නේ. අත්දැකීම් වලින් තොරව අපිට යන්න බෑ අවබෝධයකට. පොතපතකින් කවදාකවත් අවබෝධයක් ගන්න තැනක් නෑ, ක්‍රමයක් නෑ. ක්‍රියාවකින් තොරව අත්දැකීම් ගන්න බෑ. අත්දැකීමකින් තොරව අවබෝධයකට යන්න බෑ. අවබෝධකින් තොරව අපිට දැකීමකට යන්න බෑ. අර නිවැරදි හරිදී අල්ල ගන්නවා කියන දකින්නවා කියන්නේ අන්න ඒක නෙමෙයි. බෑ දැකීමකින් තොරව අම්මේ තාත්තේ බුද්ධියක් වර්ධනය වෙන්න බුද්ධියක් තියෙන්න බෑ. ඇස් දෙකෙන් පේන දේ තුල තීන්ද තීන්න නිර්ණායන ගන්න කන ඔක්කොම ඒවා මායා දේවල් අම්මා. මේ පේන්නේ මායා ලෝකයක් අපිට. මෙතනින් පේනවා නම් තමයි නිවැරදි දේ පේන්නේ. අල්ලපියව උතුපි මෙතනින් පේන දේ තුල නෙමේ. කිඳා බෑපියව මෙතනින් ගන්න. මෙතනින් ගත්තොත් ගත්තා තමයි අම්මේ තාත්තේ. ඔව් ඉතින් මලා එතනින් තමයි ගන්න මෙතනින් පෙල්ල එතනින් ගන්නවා නේ බං. එහෙම වැඩක් නෑ බං. ආ මේක හොඳට අවදි කරන් බලපල්ලා අම්මේ තාත්තේ.